ශ්‍රීලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී එක් දින තරගාවලිය පරදිනවා. ඒ 35 වසරක ශ්‍රී ලංකා බංග්ලාදේශ ඉතිහාසයේ ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ එක් දින තරගාවලියක් පරාදු වුණු පළවෙනි අවස්ථාව. දැන් ඉතින් ඒ වරද හදන්න බෑ. එංගලන්ත සංචාරයට තේරීම් කමිටුව මූලික සංචිතයක් නම් කරලා 28 දිනක් ඉන්න මේ සංචිතයේ ප්‍රවීණ ප්‍රතිකරුවන්ට අවස්ථාව ලැබිලා නැහැ. චන්දිමාල්, දෙමුත්, තිරිමාන් වගේ එංගලන්තයේ සෙල්ලම් කරලා අද්දකින් තියෙන ප්‍රතිකරුවෝ මූලික සංචිතේවත් නැහැ. මේ තීරණය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෝ දෙන්නෙක් වගේම ලංකාවම ගරු කරන ජ්‍යෙෂ්ඨයන් දෙන්නෙක් අදහස් දක්වලා තිබුණා. ඒ සූම් හරහා තිබුණු වීඩියෝ වැඩසටහනකදී මෙතෙන්දි දිල්ෂාන් තදින්ම කිව්වේ දිගු කාලීන ඉලක්ක වලට ගියත් ළඟ තියෙන තරගාවලිය දිනන්න සැලසුමක් ඕන කියලා. ඇත්ත, දිගු කාලීන සැලසුම් ඕන කණ්ඩායමකට. එහෙම කියලා ප්‍රවීණයන් ඔක්කොම හලපු එක වැරදි. එහෙම වුණාම පීඩනයක් ආවම කොහොමද තරුණයෙකුට මුහුණ දෙන්නේ? අනිත් එක මේක ලෝකුස්ලාන තරගාවලියක් තියෙන අවුරුද්දක්. ඉතින් ලෝකුස්ලානයක් ඉස්සරහ තියාගෙන ප්‍රවීණ ක්‍රීඩකයෝ ඔහොම අයින් කරන එක හරිද? මැද පෙළට අද්දකින් තියෙන ක්‍රීඩකයෝ ඕන නැත්තම් තරගයක් අවසානයේ වෙනකම් අරන් යන්න බෑ. අනිත් එක මැද පෙළ හයිය තියෙනවා නම් තමයි මුල ඉන්න ක්‍රීඩකයන්ට ලොකු පහරක් ගහන්න හිත හදාගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඇන්ජලෝ වගේ කෙනෙක් මැද ඉන්න ඕන. එයා මේ දවස්වල ලකුණු අතර නැතුව ඇති. හැබැයි අමතක කරන්න හොඳ නැහැ, මැතිව්ස් කියන්නේ අපිට තරඟ දිනවපු ක්‍රීඩකෙක්. එයාට පුළුවන් අනික් අය එකතු කරගෙන තරඟය ඇදගෙන ගිහින් ජයග්‍රහණය කරන්න. මැතිව්ස් ලකුණු අතර නැහැ කියලා හිතනවා නම් තිරිමාන්න ගන්න තිබුණා. එයා පසුගිය ටෙස්ට් තරඟවල හොඳටම කළා. ඉතින් එහෙම කෙනෙක් මැද පෙළට ගන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ඉන්න මැද පෙළ ක්‍රීඩකෙක් තරඟයක් ඇදගෙන ගිහින් දිනනවා නම් මම දැකලා නැහැ. සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරිය කිව්වෙත් ඒ කතාවම තමයි. සනත් කියන්නේ තරඟ ජයග්‍රහණයට අරගෙන යන ක්‍රීඩකයෝ තියාගන්න ඕන කියලා. හැම ක්‍රීඩකයම තරඟ දිනවන්නෝ නෙමෙයි. එහෙම අය හරි අඩුයි. එයාලට වැඩ කළ දවසට තරඟයක් ඉවර කරන්න පුළුවන් ජයග්‍රාහීව. මම අපේ තරුණයන්ගෙන් ඕක දකින්නේ නැහැ. 20-30 ගහනවා කියන්නේ එදාට ලොකු ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් කියන එක. එහෙම දවසට මග නතර වෙන්න හොඳ නැහැ. තමන්ට පුළුවන් උපරිමය ගහන්න ඕන. මෙහෙම ඉනිම් කීපයක් තරගාවලියකට සෙල්ලම් වෙනවා නම් අනෙක් ක්‍රීඩකයෝ අඩු ලකුණු ගානකට ගියත් දැනෙන්නේ නැහැ. මම කියන්නේ නායකත්වයේ දුන්නත් එක තරගාවලියකට දෙකකට විතරයි කියලා දෙන්න හොඳ නැහැ. අනිත් එක ප්‍රවීණයෝ නැති වුනහම නායකයාට පීඩනය වැඩි. මට නායකත්වයේ බාර දෙද්දී උහුමයි. කොහොම හරි මට ඒ වෙලාවේ ජෙස්ටන් කීප දෙනෙක් දීපු නිසා පීඩනය අඩු වුණා. ඔය විදිහට තමයි ප්‍රමෝදයේ කළු ඇතුළු තේරීම් කමිටු අයගේ තීරණය ගැන සනත්ලා, දිල්ශාන්ලා, රසන්ලා කතා වුණේ. මේඩ් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.